රටේ ජනතාව සැලකිලිමත් වෙච්ච ප්‍රධානම කාරණාව තමයි හොරු අල්ලනවා කියන එක. හොරු අල්ලලා හිරේ දාන එකයි පරණ වහපු ෆයිල් ටික උට ගන්න එකයි ඔය 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 ජාතික ආදායම රාජපක්ෂලා හොරගම් කරපු ඩොලර් බිලියන 18 එකතු කරලා සහ මේ එයාගේ ආර්ථික කමිටුව ප්‍රධාන වශයෙන්ම කිව්ව එකක් තමයි අර ඉන්ලන්ඩ් රෙවෙනියු එක කස්ටම් එක එක්සයිස් ඩියුටි එක ඒ හොරෙන් යන ටික එකතු කරගත්තට පස්සේ අපිට වෙන දෙයක් ගන්න ඕනේ නැහැ. එතරම් තියෙනවා එක්සස් ඩොලර් බිලියන් අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා කියන එක. සජිත් ප්‍රේම කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 15 සම්බන්ධ වෙ ලීකේජ් නවත්තන එක කළ යුතුයි. හැබැයි ඒක ඔය වේදිකාවේ කෑ ගහලා කරන්න බෑ. ඒක ඒක තමයි මම කිව්වේ ඩිජිටල් සිස්ටම් එකකට මේක කන්වර්ට් වෙන්න ඕනේ. හැබැයි බැංකු පද්ධතියෙන් ගණදෙනු යන්න නැති තාක් කල් ඔය ලීකේජ් එක නවත්තන්න බෑ. ඔය කියන ආයතන පහ එකතු කළා අතයට සල්ලි ගන්න අවස්ථාව දුන්නොත් ඔය ආයතන පහ එකතු කිරීම වැඩක් වෙන්නේ නැහැ නේ. එහෙනම් මේක මේ ඉන්ටර්කනෙක්ටඩ්. මේ මෙයාලා පෙන්වන්න හදන්නේ මෙයාලා මේ පෙන්වන්න හදන එක කෑල්ලක් නේ. හැබැයි පැහැදිලිව මම කියනවා ඔය හොරකම වංචාව දූෂණය නවත්තන්න ඕන නම් මේ සිස්ටම් එක ඩිජිටලයිස් කරන්න. බැංකු පද්ධතියෙන් එළිය වෙන ගණදෙනු බැංකු පද්ධතිය අස්සට ගේන්න. ඔය කියන ආයතන පහ ඉන්ටර්කනෙක්ට් කරලා මේ සමස්ත රාජ්‍ය සේවයේ නෙට්වර්ක් කරන්න. හැබැයි පැහැදිලිවම මේ ආණ්ඩුව හිතන් ඉන්නව නම් රාජපක්ෂලා ඩොලර් බිලියන 18ක් හොරගම් කරලා තියෙනවා. උගන්ඩාවට සල්ලි යවලා තියෙනවා. ඒටි ගිනාපු ගමන් මේ ආර්ථිකය හැදෙනවා. ඔබ චැලෙන්ජ් එකක්ද කරන්නේ ආණ්ඩුවට? ඒ කියන්නේ රාජපක්ෂලාගේ මේ කිසියම් හෝ ධනයක් අයිතුලෙස උපයාගත්තු ධනයක් ලංකාවෙන් පරිබාහිර ලංකාවේ හෝ ලංකාවේ කිමුක අපි ලංකාවේ හෝ පිට මොකද හේතුව වසන්ත සමරසිංහ ලැයිස්තුවක් කියුවා දුවපාරේ බැද්දගාරේ ගෙවල් අතුලුව කියලා. ඔබ කියන අයිතුලෙස සොරාගත්ත ධනයක් තියෙනවා නම් ගේන්න කියන මේ චෝදනාව ලංකාවේ ලංකාවෙන් පිට ලෝකේ ඕනම රටක මාතර ෆ්‍රීලන්ඩ් නිෂ්පාදනය ලෝක පුරා රටවල් සමූහයකට විහිද යන්නේද තත්ත්වයේ මෙන්ම ගුණාත්මකභාවය 100%ක්ම සනාථ කරලා තියෙන නිසායි. ලොවටම රස බෙදමින් මාතර ෆ්‍රීලන්ඩ් වෙනත් ග්‍රහලෝකයකට යන්න ඕන නම් ඒ යන්න, හඳට යන්න ඕන නම් ඒත් යන්න. ඔබතුමාගේ විශ්වාසයෙන් ඔබතුමා කියන්නේ මා අභියෝග කරනවා. ඔව් ඔතෙන් ජමතු මට අනේ ප්ලීස් මට මේ දෙන්න විනාඩියක් මේ විහිකට යන්න කලින් මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ කාලයක් තිස්සේන ඔබතුමන්ලා එන චෝදනාවත් එක්ක මේ දූෂණ කියන එක ඔබතුමාලත් කියනවා. එතකොට මේකෙදි හොරකමක් උනේම නැද්ද? හයිවේ වලින් කොමිෂන් එකක් ගියේම නැද්ද කියන බරපතල චෝදනාවක් තියෙනවා. පානුක එතකොට මේ එතකොට ඕක හොයන්න ඕනේ නැද්ද? ඕකට පැහැදිලි උත්තරයක් ගන්න පුළුවන් ආණ්ඩුවට. ෆොරෙන්සික් ඔඩිට් එකක් කරමු. වෝහරික විගණනයක් කරමු ලංකාවට ගත්තු ණය ගැන. ආණ්ඩුවට පැහැදිලිවම වෝහරික විගණනයක් කළා. ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න මේ රටේ සියලුම ගත්තු නිදහසෙන් පස්සේ අද වෙනකන් ගත්තු අනු කුමාරි සනක මහත්තයා බලයට ඇවිල්ලා ගත්තු ණය එක විගණනයක් කරලා බලන්න මේ නායක කොහෙද ආයෝජනය වෙලා තියෙන්නේ? ඒ ආයෝජනය කරලා තියෙන්නේ මොකටද? වර්ල්ඩ් රේට් එක කීයද? එදා ඒ ප්‍රොජෙක්ට් එක කරන කාලේ ලෝකේ සිමෙන්ති ප්‍රයිස් එක කීයද? යකඩ ප්‍රයිස් එක කීයද? ලේබර් චාර්ජස් කීයද? ඩොලර් රේට් එක කීයද? කළා උත්තරේ ගන්න. අරන් වංචාවක් වෙලා තියෙනවා නම් පරීක්ෂණ කරන්න.